අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට දවන්ත දවජාවාරම් කාර්යයන්ගේ ඒ වගේ පාරිසරික විනාශ කාර්යයන්ගේ තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා කිසිදු වගවිභාගයකින් තොරව වනාන්තර එලිපෙහෙලි කරනවා වනාන්තර විනාශ කරනවා ඒ தත්ත්වය ඇතුළ ඒ தත්ත්වය හදන්නට ජනාධිපති ලේකම්වරයා විසින් එස්.එෆ්. චන්දසේන අමාත්‍යවරයාට ලිඛිතව ලබා දෙනවා ලියකිවිල්ල විශේෂයෙන්ම වාණිජ වරවගාහ ඉදම් ප්‍රසංස කරන කොමිසම් සභාවට අයිති ඉදම් පෞද්ගලික පුද්ගලින් එක්ක පෞද්ගලික පුද්ගලින් එක්ක එකතු වෙලා ගස් කපලා ඊට අදාළ මුදල් කරලා ඒ මුදල් රාජ්‍යයට ගන්න කියලා අපි දන්නේ ඒ ලිවුම දෙන්න ඒ ලිවුම දෙන්න ජනාධිපති ලේකම්වරයාට මොනෑම විදිහකින්වත් හැකියාවක් නැහැ මොකද රටේ ව්‍යවස්ථාපිත ආයතන තියෙනවා ව්‍යවස්ථාපිත ආයතන අනුව රාජ්‍ය දේව සංස්ථාවෙන් ඒකට සිද්ධ කරන්න හැබැයි දැන් වනාන්තරයේ පිළිපෙහෙල් කරන්න වනාන්තර කපන්න ගස් කපන්න ජනාධිපති ලේකම් විසින් චන්දසේන තමන් වැඩි මිත්‍රර ලබා දෙනවා ඒ ව්‍යාපාරය කරගෙන යනවා එහෙම ලිඛිතව ලබා දෙන රටක් මේක ගස් කපන්න ලිඛිතව ජනාධිපති ලේකම් ලබා දෙනවා ඒ සඳහා බලයෙන් කරන රටක් ඒ තරමටම අවසනාවන්ත වෙලා තියෙනවා ඒ වගේම එස්.එම්. චන්දසේන මහත්මයාගේ නෝනා පහුගිය අපි දැක්ක ගියා දැන් වසර එකමාරක දුරදී වනා අනුරාධපුරයේ වනාන්තර කෙලිපෙහෙලි කරන අවස්ථාවේදී නෝර සහ ඔහුගේ සගයන් විසින් වන සංරක්ෂණ නිලධාරීන් ගිහිල්ලා ස්ථානයේ ලැග්නීමක් කරා මේ නිලධාරීන් ගැහුවා ගහලේ ඒ නිලධාරීන් රෝහල් ගත්තා ඒ රෝහල් ගත්තේ නිලධාරීන් දඩුවම් කළා වසන්න ඒ තරමටම නරක තත්ත්වයක් අනුරාධපුරයේ ඇවිල්ලා ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට එස්.එම්. චන්දසේන මහත්මයා අනුරාධපුරයේ ස්ථාන කීපයක් රාජ්‍ය තවනාන්තර සහ ස්ථාන කීපයක් යම් විදිහේ වනාන්තරයේ දෙපෙළියක් සිද්ධ කරන බවට අපට තොරතුරු ලැබුණා. අපි වන සංරක්ෂණ නිලධාරීවරුන්ටත් ඒවත් විශේෂයෙන් වන ජීවි දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ දැනුවත් කිරීමක් සිද්ධ කළා. අද සිටිය ගත්තාම අපේ ආන්ද්‍රෝ ඒ කුලම ගව සම්බන්ධව පැහැදිලි කිරීමක් සිද්ධ කරා. මේ වෙනකොට ඒවව සහිතව වැව් ගානාවක් මේ වෙනකොට විනාශ කරමින් පවතී. එස්.එම්. චන්දසේන මහත්මයා දැනගන්නට ඕන එතුමා දේශපාලනය කරන්නේ ගොවි කලාපය. විශේෂයෙන්ම ඒ ගොවි කලාපයට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන කාරණාව තමයි වාරි කර්මාන්තය. ඒ වාරි කර්මාන්තය සම්බන්ධ ගැටගැහිලි තියෙන ප්‍රධාන මරමස්ථාන වැදගත්ම ස්ථානය තමයි වැව කියන්නේ. අද කුඩා ලෝකස්රව සරෝවුව කඩලා පස් පුරවලා වැවේ වතුර අයින් කරලා දැන් වැවේ ඉඩම් කොටස කට්ටි කළ විකුණන්න ලෑස්ති කළා තියෙනවා. සේල් කළා ලෑස්ති කළා තියෙනවා. ඔය කියන බසවක් කුලම් ගන්න වාන කඩලා පාත් කරලා ඉතුරු උඩ තියෙන ඉඩම් ටික නැත්තම් පේරණ කලාපයේ තියෙන ඉඩම් ටික ලබා දෙන්න දැන් සියල්ල ලෑස්ති කළා තියෙනවා. දැන් කොටසක් දීලා අල්ලගෙන තියෙනවා තමන්ගේ හිතවත්තුන්ට අල්ලගන්න කියලා තවත් තියෙනවා. ඒ වගේ පුලුවන් කුලව වැවේ අක්කර 200ක්. වැව් විශ්මත්තේ දැන් පාරකුත් කපලා ඒ වගේ පාරවල් තුනක් පාරවල් තුනක් කපලා ඔප්පු හදලා අක්කර 20ක් එක පුද්ගලෙට දීලා තව අක්කර 7ක් එක පුද්ගලෙට දීලා ඒ ඉඩම් ඒ පුද්ගලයන් තමන්ගේ හිතවත්තුන්ට දීලා මේ වෙනකොට පුලුවන් කුල මුලන් කුලවව එහෙම් පිටි වෙන්දේශිකල් ඉවරයි තමන්ගේ හිතවත්තුන්ට දීලා ඉවරයි ඒ වගේම ප්‍රාදේශීය නිලධාරීන් මේ වෙනකොට ශිෂ්‍ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මිනිස් දෙපාර්තමේන්තුව සහ දිසා අධිකාරිය මේ තුනටම මම කතා කළා ඒ තුනම ඉතාමත් නිර්ලජ්ජිත මුනිවතක් අකිනවා එස්.එම්. චන්දසේන මහත්මයාට බය හෝ නැත්නම් වරදාන වර ප්‍රසාද නිසා ඔවුන් ඒ සම්බන්ධව නීත්‍ය ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒ වගේම අපේ හාමුදුරුවෝ වහන්සේ සඳහන් කර කරබෑම් බව ඒ වගේම අඩු කැටියාව ඒ ස්ථාන දෙකේ තමයි උඩ ඔය කියන පෝෂිත කලාපේ තමයි ඔය කියන කොම්පෝස්ට් බෝඩ් මැදස්ථානයේ තමයි එතනම වැවේ දැන් වතුර අයික් කරලා පෝෂිත කලාපය අල්ලලා ඕකේ ගස් ටික කපලා ඒ භූමිය අල්ල ගන්න තමයි ජනාධිපතිවරයාගේ වසවික්ෂේත්‍ර ගොවිතර සම්බන්ධ ව්‍යාපෘති පොද ව්‍යාපෘතිය පෙන්නලා ඉතාමත්ම නරක විදිහේ මේ ඉඩමල් මේ පෝෂිත කලාපය අල්ලගනින් වැඩසටහනට එන්නේ ඒ වගේම හල්මුල්ල කුලම වැව මේ වෙනකොට ජේසීපී දාලා ලුකු ලින් කපලා දැන් ඒ ප්‍රදේශයේ ඒ භූමිය අල්ලගෙන දැන් එස්.එම්. චන්දසේන මහත්මයා සම්බන්ධ නැද්ද කියලා දන්නේ නැහැ. දවල්ට මත්ද්‍රව්‍ය ආවරණ ඒ ආශ්‍රිත සිද්ධ වෙන බවට ප්‍රදේශවාසීන්ගේ චෝදනා තියෙනවා. නුවරවැව චන්දසේන මහත්මයාට ඍජුවම චෝදනා කරන නුවරවැව අමතක කරන්න බැරි බව නුවරවැව සම්බන්ධ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. නුවරවැව දැන් පස් ලෝඩ් 1000කට වඩා
ලෝඩ් සම්පූර්ණම කපලා පුරවලා තමන්ගේ ගජ විතුනට්ටේ ව්‍යාපාරය දීලා එහෙත් පිටින් ඉඩම් බුද්ධි විදිනවා කොටසක් ඉඩම් බුද්ධි විදිනවා එක පැත්තකින් මේ ඉඩම් අත්පත් කර ගැනීම කාර්යකට ඇවිල්ලා මේකට ඇත්තටම මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් වගේ කියනවනේ වාරි කාර්ක දෙපාර්තමේන්තුවේ තමන්ගේ ගජ විතුන ටිකක් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයට දාගෙන මේ ව්‍යාපාරය කරන්නේ මේකට රාජ්‍යතන්ත්‍රයේ ප්‍රධාන වශයෙන් සම්බන්ධයි නිලධාරී සම්පූර්ණ වගේ කියන්න ඕන සහ දේශපාලනඥ ඍජු මැදිහත් වීමත් එස්එම් කන්සල් මහත්මයාගේ ඍජු මැදිහත් වීමත් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ වගේම මිහින්තලේ වැව් ටිකට දැන් අද වෙලා තියෙනදී අපි දන්නවා විශේෂයෙන්ම අද මිහින්තලේ වැවක් ඉඳලම මේ වැව් ටික මේ වැවකට වෙන්දේසි කිරීම සඳහා වෙන ව්‍යාපාරයක් අරගෙන යනවා. අපි අහන්න කැමති ජනාධිපතිතුමාගෙන් මේ ආණ්ඩුවේ මේ වැව් ටික අර එම්සීසී කිවිසු මහරහ අපි පෙන්දලා දුන්න ක්‍රමවේදය අරලා විකුණන ලැබති කරනවා. වාන් කඩලා වතුර නැති කරලා පේරණ කලාප විනාශ කරලා මේ සම්පූර්ණ කුවි කලාපේ හේම් පිටින් කිස් භූමියක් කාන්තාරයක් බවට පත් කරලා මේ භූමිය විකුණන්න කරන සැලසුමක එක්තරා මූලික පරිච්ඡේදයක්ද මේ ආරම්භ කළ තියෙන එස්එම් තන්සේන මහත්මයා ආරා කියලා අපි අහන්න කැමති. ඒ වගේම මේ තත්ත්වය ඇතුළේම තමයි ඊයේ කැබිනට් පෙරේද කැබිනට් ඊයේ ඊයාරි පෙරේද කැබිනට් එකෙන් කැබිනට් තීන්දුවක් කරනවා නායක හම්බුනේ හරිම ලැජ්ජ කැබිනට් තීන්දුවක් ඒ කැබිනට් තීන්දුව කියනවා වනාදි දිවියන් වලසුන් කුළුහරක් වගේ අනතුරු වලින් ජීවිතක්ෂර පත්තරය සඳහා මෙතෙක් ප්‍රමාද 105ක වන්දිය 110 දක්වා ඉහළ දැමුවා පූර්ණ ආබාධිත වෙන අය වෙනුවෙන් ලබා දෙන වන්දිය 110 දක්වා වැඩි ගණනාකාර නිවාසහානි සඳහා 102ක් දෙනවා එක හරියට අතිසාරයක අමුඩ ගන්නවා වගේ වැඩක්. ජනාධිපතිවරු පත් කළා මාසික ආමාරයක් පරිසර වේදී සියලුම කැඳවලා පිටුමහත් ඉහි සම්බන්ධ වෙන විශේෂඥවරුන්ට ඒ පිළිබඳ දැනුම දෙන වෙනසට දකුණු ඉන්දියාවට මේ පිළිබඳ ව්‍යාපෘති හදපු ප්‍රවීණයන්ට ගෙනලා කිව්වා ලංකාවේ වනාලි සම්බන්ධව තියෙන කලමනාකරණයට වනාලි ගැටලුවට ව්‍යාපෘතියක් හදලා තියෙනවා. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරනවා. ඒ සියල්ලම ඉදිරිපත් කළා කියලා ඒ යෝජනා එකකවත් මේ යෝජනාවක් නැහැ. දැන් අතිසාරයක අමුඩ ගමන වැඩක් පටන් ගන්න තියෙනවා. දැන් උද්ගලයට අතිසාරය ඇදලා තියෙන්නේ දැන් අමුඩි ගහමින් පවතිනවා මරණ මිනිසුන්ට වන්දි දෙන්න රුපියල් 105 10ක අලි මිනිස්සුන්ට උත්තරයක් දෙන්න ගේ කඩන ගියම 102ක් ආවාය කරනවා 110ක් දෙන්න මේක උත්තරයක් මේක නෙමෙයි උත්තරේ මේ මුදල් ටිකක් අරගෙන ඊට අදාළ ව්‍යාපෘතික යොදවලා අලි මිනිස් යටම අතර කරන්න ඕන අවශ්‍ය පිළිවෙලක් හදන්න ඕන ඒ පිළිවෙලට නැතුව අදාළ වැඩේ කරන්න නැතුව කැකිලි රජුගේ තීඳු తీරන වගේ මේකට තීඳු ඉතාමත්ම ලඳකොළද බාරාංශී තීඳු අපි විශේෂයෙන්ම දවසකට නායක හඳුනනේ අලි අනිවාර්යෙන් මරන සතියකට මිනිස්සු දෙන්නේ නැහැ ගිය මාසේ වෙනකොට අලි 213ක් මැරලා තුන මේ ආණ්ඩුව කා ගිය අවුරුද්දේ අලි 213ක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ බුද්ධිමත් විද්වත් පූර්ණ මැදිහත් වීම මේ විද්වත්තුන්ගේ පූර්ණ මැදිහත් වීම මත කරන මේ ආණ්ඩු පාලනය ඇතුළේ තමයි අලි 213ක් මැරලා තියෙනවා මිනිස්සු 6ක් මැරලා 86ක් මැරලා තියෙනවා මිනිස්සු 86ක් මේ මැරෙන වැඩිපුරම මේ වැව්කම් කඩන අනුරාධපුර පොළොන්නරුව සහ අම්පාර ප්‍රදේශවල වලවෙන් ටිකක් කලාපෙත් තියෙනවා හැබැයි ඒ සම්බන්ධව අදාළ විසඳුම් කරන්න නැතුව මේ කරන වැඩේ සම්බන්ධව ඉතාමත් පරිසර වේදීන් හට අපි විරෝධතාව ප්‍රකාශ කරනවා